ජනපති රොෂාන්ගෙන් නිදහසට කරුණු විමසයි අංජුල මහේක ලංකාදීපයට එළියලා තියෙන්නේ. කැබිනට් මණ්ඩලයේ සාමූහිකව ගත් තීරණයකට පරිබාහිරව අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහගෙන් නිදහසට කරුණු විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා කියලයි මේකේ කියන්නේ. ඒ අනුව ජනාධිපති කාර්යාලයට සඳහා පැමිණ නිදහසට කරුණු දක්වන්නේයි අමාත්‍ය රොෂාන් රණසිංහ දැනුම් දී තිබෙනවා. උඩවලව ජලාශය යටතේ වගා කළ වගාබිම් සඳහා ජලය නිකුත් කළකොත් දකුණු පළාත ඇතුළු දිස්ත්‍රික්ක පහකට විදුලිය කප්පාදු කිරීමට සිදුවන කෙයින් අඛණ්ඩව විදුලිය සැපීම තාවුරු කිරීමටත් වගාබිම් සඳහා මොණරාගල සිට ජලය ගෙනීමටත් කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණයට පිටින් ප්‍රසිද්ධ මාධ්‍යාමුවකදී වෙනත් මතයක් පළ කිරීම නිසා රොෂාන් රණසිංහ අමාත්‍යරයාගෙන් මෙලෙස නිදහසට කරුණු විමසීමට තීරණය කළා. උඩවලව ජලාශයෙන් පෝෂණය වෙන වගාබිම් වලට යම් හානියක් සිදු වුවොත් ඒ සඳහා වන්දි පිරිනැමීමටද කැබිනට් මණ්ඩලයේදී එකඟතාවයකට එළඹී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කළ අදාළ මාධ්‍යාමුකදී රොෂාන් රණසිංහ අමාත්‍යරයා පවසා තිබුණේ උඩවලව ජලාශය යටතේ වගා කළ ගොවි බිම් සඳහා ජලය ලබා නොදීම ගොවි පුතෙක් ලෙස තමාට බලා සිටින්නට නොහැකි බවයි. මොණරාගල සිට ජලය ගෙනවිත් ප්‍රශ්න විසඳන්නට බැරි බවත් වලවේ ගොවි බිම් සඳහා ජලය දිය යුතු බවත් රොෂාන් රණසිංහ අමාත්‍යරයා එහිදී කියලා තිබුණා. දිස්ත්‍රික්ක පහකට අඛණ්ඩව විදුලිය ලබා දීම හේතුවෙන් ජලය නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය ගත් සාමූහික තීරණයකට විරුද්ධව වෙනත් මතයක් මෙලෙස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් රොෂාන් රණසිංහ අමාත්‍යරයාගෙන් නිදහසට කරුණු විමසීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කරලා තිබෙනවා. කැබිනට් හමු සාමූහික මතයට පැමිණීම ඊට පස්සේ ගිහිල්ලා පවතින තත්ත්වයක් එක්ක රටේ තත්ත්වයක් එක්ක වෙනත් මතයක් ප්‍රකාශයට පත් කිරීම ඒකට එරෙහිව නිදහසට කරුණු විමසීම දැන් මේක ඉස්සරහට අමාත්‍යවරුන්ට මාධ්‍ය හමුවලදී සමහර ගත්තු තීන්දුව තීරණ විවේචනය කරන්නට තියෙන ඉඩ ප්‍රස්තාවන් ඇහිරෙන තත්ත්වයකට පත් වෙයිද අමාත්‍යවරු මොකද කියන්නේ මේ ගැන දැන් ඒවට අනුගත වෙලා සාමූහික තීන්දුව රැකලා ඔක්කොබල්ලා මේ සාමූහික තීන්දුවේ ඉන්නවද ඒක ඇමතුරුන් තමයි අපිට උත්තර ලබා දෙන්න වෙන්නේ. අපි අහනවා මේ කොහොමද දැන් ඉස්සරහට ඒ සාමූහික තීන්දුවත් එක්ක නේද ඉන්න වෙන්නේ කියලා.